අයිබෝන් සම්මා සම්බුදු සරණයි ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයේ සමගින් මම කසුම් සමීර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අභිනව ලේකකාධිකාරී ධුරෙන් පිදුම් ලැබූ නාහිමියන් පිළිගැනීමේ උත්සවය විජයගිරි අභිමන් 2022 උපහාර උළෙල මීරිගම මූලික රෝහලේ ආහාර භෝග වගා කිරීමේ වැඩසටහන මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳ වී යන කැස් බෑවන් මල්ලතු මහා විහාර පාර්ශ්වයේ අතිකරු මහානායක මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝරත්නයේ මහා ලේකකාධිකාරී ධුරෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද පහමුණේ සුමංගලා විධානනා හිම්පාණන් වහන්සේ පිළිගැනීමේ හා උපහාර දැක්වීමේ පුණ්‍ය මහෝත්සවයක් ඊයේ පැවැත්ුණා. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා ලේකකාධිකාරී පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගලාභිධාන නාහිමිපාණන් වහන්සේ පෙරහරින් ඓතිහාසික සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයේ වෙත වැඩම වීමෙන් අනතුරුව පිළිගැනීම හා උපහාර පුණ්‍යෝත්සවය ආරම්භ වුණා. මෙහිදී පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගලාභිධාන නාහිමියන් අඩසිය වසක් පුරාවට ශාසනයේ උන්නතිය උදෙසා සිදු කළ අනුපමේය මෙහෙවර සිහිපත් කරමින් සකස් කළ සන්නස් පත්‍රයක් උත්සව සභාවේදී ප්‍රකාශයට පත් කර ශ්‍රී දළදා මාලිගාවේ දීවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල බණ්ඩාර මහතා විසින් මෙහිදී නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. අපි මෙම උත්සව සභාවට විශේෂාංගයක් වශයෙන් අභිවන්දන ගීතයක් මහා සංඝරත්නය සතර මහා දේවාලයන්හි නිලමෙවරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආහාර සුරක්ෂිතතාවය පරිසර අලංකරණය හා විඩාපත් වූ මනසට මානසික සුවයක් ලබා දීමේ අරමුණින් මීරිගම මූලික රෝහලේ ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. ඒ රෝහල් කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ කහපැල 700ක්, කුරුඳුපැල 500ක්, ගම්බිරිස්පැල 50ක් රෝපණය කිරීම සිදු වුණා. රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමටත් ප්‍රථම රෝහල් කාර්යමණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබූ අතර එහි දෙවන අදියර වශයෙන් මෙය පැවැත්ුණා. පැල සිටුවීම සඳහා රෝහල් විධායක ශ්‍රේණියේ සිට සියලුම කාර්යමණ්ඩල නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගෝනපොල කෝරළයිම විජයගිරි පිරිපැන්ට වසර 17ක් සපිරීම නිමිත්තෙන් එහි ආරම්භයේ සිට මේ දක්වා ඉගැන්වීම් සිදු කළ ගිහි පැවිදි ගුරුරුන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැවැත්ුණා. විජයගිරි අභිමන් 2022 ලෙස නම් කර තිබූ උපහාර උළෙලේ මූලාසනයේ හෙබවීම පානදුර රයිගම් සල්පිටි කෝරළේ ප්‍රධාන සංඝනායක හොරණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් ධර්මාචාර්ය පූජ්‍යපාද තලගල සුමනරතන නාහිමියන් විසින් සිදු කළා. ආරාවීර මණී සික්ඛාපදං සමාදියාමි
මෙහිදී විජයගිරි පිරිවෙනේ ආරම්භක පරිවෙනාධිපති විජයගිරි පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍යපාද දෙනගම ඥානින්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවදි ගුරුවරුන් රැසක් වෙත උපහාර තිලින ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාව සමගින් කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරයේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය හා ගුරුවරුන් දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටතුල පවතින උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් බොහෝ ආබාධිත පිරිස් වෙත රෝදපුටු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මේබන විට උදා වී තිබෙනවා. එවන් පිරිස් සඳහා සරණක් වන්නට ඔබට ඉඩ හසර වෙන් කරන්නට බෞද්ධ නාලිකාව දැන් සූදානම්. නිරන්තරයෙන්ම සමහිත සුව පිණිස ක්‍රියාකරන බෞද්ධ මාධ්‍ය ජාලය විසින් සිදුකරන තවත් සත්වෑ යමක් සඳහා දැන් ඔබටත් දායක වීමේ හැකියාව පවතිනවා. රට තුළ පවතින උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් බොහෝ ආබාධිත පිරිස් සඳහා රොදපුටු මිලදී ගැනීමේ නොහැකියාව මතුව තිබෙනවා. දැන් එවැනි අපහසුකම් ඇති පිරිස් සඳහා රොදපුටු ලබා දීමට ඔබට දායක විය හැකි. ඒ සඳහා 02-70-03-128 සම්බෝධි විහාර ප්‍රජාසත්කාරක පදනම යන ගිණුමට මුදල් බැරකිරි මහරහා ඔබට ඒ සඳහා දායක වීමේ අවස්ථාව පවතිනවා. වැඩි විස්තර සඳහා විමසන්න 01-14-96-26-07 හෝ 07-77-79-06-09. රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් කොළඹ නමය දෙමටගොඩ ශ්‍රී වික්‍රමසිංහාරාමය මාතලේ නාවුල ලිහිණිපිටිය සඳහම් සෙවන ධර්ම නිකේතනයේ ඇතුළු උභය මහා විහාරාධිපති පූජ්‍යපාද හබරකඩ සමිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විශේෂ නෙළුම් මල් පූජාවක් පැවැත්ුණා. නෙළුම්මල් පූජාවෙන් අනතුරුව 200කට අධික පිරිසක් සඳහා රාත්‍රී ආහාරය ලබා දීමද සිදු වුණා. හල්පිට ජේතවන උයනේදී 17 වන වරටත් පවත්වනු ලැබූ බෝධි පූජා පින්කමක් ඇතුළු පින්කම් රාශියක් පසුගියදා පැවැත්ුණා. පූජාව මෙහෙවීම සිව්කෝරළයේ උපපදාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන භාවනා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද රන්පත්විල විමල රතන නාහිමියන් විසින් සිදු කළා. දීපේන තමදං සිනාද සරෝරුවේ නිවේ අත්තනගල්ල කඹුරාගල්ල පන්නල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ දරුදරියන්ගේ පරිගණක දැනුම ඔප්නන්වීම වෙනුවෙන් ගම්පහ IMBS හරිත සරසවිය විසින් එම පාසලේ ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීම පසුගියදා ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහතාගේ සහ ගම්පහ IMBS හරිත සරසවියේ සභාපති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම නව පරිගණක විද්‍යාගාරය තුළ එකවර සිසුන් 30 දෙනෙකුට පරිගණක අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් ඇත.
මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් සංවිධානය කරන බිනර සදහම් පෙළහර මහෝත්සවය 2022 එළබෙන සැප්තැම්බර් මාස 20 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙට සමගාමීව 25 වන දින බිනර මහා පෙරහැර මංගල්‍යයේ වීථි සංචාරය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. පින්කම් මාලාව සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ බෞද්ධයා මාධ්‍යාලයයි. මිනිස්ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ කැස්පෑ ඝනය සීග්‍රෙන් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. රට නියමිත සුසන්දේශපත් විකාශය මෙති කින්නේ මවට පත්වනවා Facebook සහ YouTube වරහා සුසන්දේශපත් විකාශයේ සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.